e-commerce web application එකේ sign in page එකට මම add කරගත්තු remember me option එක ගැන. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන sign in page එකට මම remember me එකක් add කරලා තිනවා. මේකට මම පාවිච්චි කරලා තියෙන checkbox එකත් අය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් කරන්නේ අපි remember me එකට tick එක දැම්මට පස්සේ client ඇතුළත් කරන email එකයි password එකයි මේ client side එක නැත්නම් browser එකේ cookie එකක් විදිහට store කරගන්න එක තමයි මේකෙදි සිද්ධ කරන්නේ. සාමාන්‍ය cookie එකක් කියලා කියන්නේ මොකද? Cookie එකක් කියලා කියන්නේ client side එකේ නැත්නම් browser එකේ store කරගන්න data එකකට තමයි අපි cookie එකක් කියලා කියන්නේ. ඉතින් ඒතකොට මේ cookies හදලා එවන්නේ server side එකේ ඉන්නන් තමයි client side එකට client side එකට cookies හදලා එවන්නේ. ඒ කියන්නේ server side එකේ තියෙන data එකක් තමයි අපි මේතන browser එකේ store කරගන්නේ. හරි අපි බලමු මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය. මේ තියෙන වගේ index php එක ඉතින් මම මේ remember me එක හදාගෙන තියෙන විදිය මම sign in page එකේ process එක සිද්ධ වෙන ගැන වෙනම වීඩියෝ එකක් කළා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක ඔයගලන්ට උඩින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒකෙදි මම කිව්වා මම මේකෙදි data ටික server side එකට ගෙනියන්නේ ajax coming කියලා. ඉතින් ඒක නිසා මම මෙතනදි id එකක් create කළා. මේ remember me එකට අදාළ value එකක් මම මුලින්ම JavaScript ෆයිල් එකට ගන්නවා. එතකොට JavaScript ෆයිල් එකේ sign in කියන function එක ක්‍රියාත්මක වුණාට පස්සේ ඒ කියන්නේ sign in button එක click කරාට පස්සේ මේ sign in කියන function එක ක්‍රියාත්මක වෙනවා. Sign in කියන function එක ක්‍රියාත්මක වුණාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති email එක password එකේ තියෙන element එක ගන්නවා වගේම remember me එකෙත් element එක මුලින්ම අරගන්නවා. ඊට පස්සේ element එක අරගෙන ඒ ගන්න element එක මම remember කියලා variable එකක් create කරලා මෙතන store කරගෙන තියාගන්නවා. ඊට පස්සේ අපිට මේකෙදි email එකේ password එකේ value එක ගන්නවා වගේ remember me එකේ value එක ගන්න බෑ. remember me.value කියලා අපිට දෙන්න බෑ. එහෙම වුණත් අපිට ලැබෙන්නේ on කියන value එක තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ client tick එක දාලා තිබ්බත් නැතත් අපිට ලැබෙන්නේ on කියන value එක. ඉතින් අපිට ඇත්තටම ඕනේ මෙතන client tick එක දානවද නැද්ද කියන එක check කරන්න. අන්න ඒක නිසා තමයි මම මෙතනදී මේ checkout කියන code එක පාවිච්චි කරන්නේ. මේ code එක කරන්නේ client tick එක දාලා නම් අපිට true කියන value එක අපිට ලැබෙනවා. client tick එක දාලා නැත්නම් අපිට false කියන value එක ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මම කරලා තියෙන්නේ ඒ අපිට හම්බ වෙන value එක මේ code එකෙන් හම්බ වෙන value එක මම හදාගත්ත form data එකට append කරලා තියෙනවා. දැන් කරද්දි වෙනම මං ආයි remember me කියලා rename කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මේ code එකෙන් කරන එක මං කලින් වීඩියෝ එකේදී explain කරා. මේකෙ දික් කරන්නේ ajax මාර්ගෙන් server side එකට data ටික යවන එක. ඉතින් අපි බලමු server side එකට ගිහිල්ලා එතකොට මගේ sign in process.php කියන ෆයිල් එකේ ඔයගලන්ට පේන ඇති email එක password එක ගන්නවා වගේම මෙතනදී $_post කියන associative array එකේ තියෙන rename කියන key name එකේ තියෙන value එක ගන්න එක තමයි මෙතන coding කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නා මේ brackets ඇතුලේ දෙන්නේ key name එක. මොකද associative array එකක data තියෙන key value pairs විදිහට තමයි තියෙන්නේ. ඒකට මෙතන key name එක දුන්නාම remember me එකට අදාළ value එක අපිට ලැබෙනවා. ඒ value එක ආයි පාරක් මං කරලා තියෙන්නේ server side එකේ මම $_ එකත් එක්ක variable name එකක් දීලා මම variable එකක් create කරගෙන ඒක store කරගෙන තියෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් අපි email එකයි password එකයි store කරගන්න ඕනේ login වෙන client කෙනෙක්ගෙන්. දැන් login වෙන්නේ නැති වැරදි email එකක් password එකක් අපි store කරගෙන ඇති වැඩක් නැහැනේ. ඒක නිසා මම මෙතනදී client login වෙනවත් එක්කම client login වෙන code part එකත් එක්කම එතනදිම මම if එකක් දාලා බලලා තිනවා client remember me tag එකත් click කළාද තියෙන්නේ කියන එක තමයි මෙතන if එකෙන් බලලා තියෙන්නේ. ඒ කියන්නේ මේ remember me කියලා මම store කරගත්තු value එක true කියන value එකද කියලා කියන එක තමයි මම මෙතනදී බලලා තියෙන්නේ. එහෙම true කියන value එක කියන්නේ client tick එක දාලා කියන එකනේ. එහෙමනම් අනිවාර්යයෙන්ම cookies හදන්න මේ set cookie කියන coding එක cookies හදන්න කියන එක තමයි කියන්නේ. ඒතර cookie එකක් හදනකොට අපි අනිවාර්යයෙන්ම
නේම් එකක් දෙන්න ඕනේ එතකම අදාළ වැලියු එක ඇඩ් කරන්න ඕනේ ඉතින් මෙතේදී මං නේම් එකක් දීලා තියෙනවා එතකම අදාළ වැලියුස් ටික ඇඩ් කරලා තියෙනවා ඉතින් ඒ විදිහට මං කුකීස් දෙකක් ඊමේල් එකටයි පාස්වර්ඩ් එකටයි හදාගෙන තියෙනවා ඉතින් මේ ඔතේ මෙතේදී ඔයගොල්ලන් කියන විදිහට මං කුකී එක හදාගන්නකොට මේ බ්‍රැකට් ඇතුලේ ටයිම් එකක් දීලා නැහැ ඒ කියන්නේ කුකී එක ස්ටෝර් කරලා තියාගන්න ඕන ටයිම් එක මං දීලා නැහැ එතකොට එහෙම දෙන්නේ නැතුව මේක එම්ටි තිබ්බොත් කිසිම ටයිම් එකක් දෙන්නේ නැතුව තිබ්බොත් ඒකේ තේරුම මං හදන කුකී එක තියෙන්නේ මගේ මේ බ්‍රවුසර් එක ඕපන් වෙලා තියෙන තාක්කල් විතරයි මේ බ්‍රවුසර් එක ඕපන් වෙලා තියෙන තාක්කල් විතරයි කුකී එක තියෙන්නේ ඒ කියන්නේ මම බ්‍රවුසර් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරාට පස්සේ මේ කුකී එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා හරි ඊට පස්සේ මෙතන ඔයගලන්ට පේන ඇති එල්ස් එකක් දාලා තව කෝඩ් එකක් දීලා තිනවා else එකක් කියන්නේ දැන් true නැත්තම් false කියන එකනේ ඒකෙන් client tick එක දාලා නැහැ එහෙම දාලා නැති වුණොත් මං කළා තියෙන්නේ set cookie කියලා දීලා මෙන්න මේ name එකෙන් තියෙන ආරින් email එකේ තියෙන cookie එක clean කරන්න කියන එක තමයි කියලා තියෙන්නේ මෙතන රින එකක් කියලා දීලා තියෙන මං time එක කියන්නේ ඉතා ඉක්මනින් කියන්නේ තප්පරයකට වඩා අඩු කාලෙකින් වගේ මේ ඉතා ඉක්මනින් මේක clean කරන්න කියන idea එක තමයි මෙතනදී මේ code එකෙන් කියන්නේ. ඒ කියන්නේ client remember me tick එක දාලා තිබ්බේ නැති වුණොත් store වෙලා තියෙන cookies උත් මෙන්න මේ cookies මීට කලින් store වෙලා තිබ්බත් ඒවත් clean කරන්න කියන එක තමයි මේකෙන් ක්‍රියාවලිය කියන්නේ. හරි. අද බලමු මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය. හරි මම මෙතනදී මීට කලින් register වුණ email එකේ password එක add කරගන්නවා. එතකොට හරි ඔන්න මං දැන් හෝම් පේජ් එකට ආවා මම බලමු මගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ කුකීස් විදියට සේව් වෙලාද කියලා හරි මෙන්න ඔයගලන්ට පේනවා ඇති මගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ දෙකම කුකීස් විදියට සේව් වෙලා තියෙනවා එතකොට අපි session එකේ හදාගත්තු ses id එකත් මෙතන cookie එකක් විදියට සේව් වෙලා තියෙනවා හරි දැන් මං බැක් යනවා බැක් යනකොට ඔයගොල්ලන් පේනවා ඉතින් මං එන්ටර් කරපු ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ ක්ලියර් වෙලා තියෙන්නේ ඒකට හේතුව මං මෙතන ලොගින් වෙනවත් එක්කම JavaScript වල ලොගින් වෙනවත් එක්කම මං කලින් එන්ටර් කරපු ඊමේල් එකේ වැලියු එකයි පාස්වර්ඩ් එකේ වැලියු එකයි රිමෙම්බර් මී එකේ චෙක්අවුට් එකයි ඔක්කොම ක්ලීන් කරලා තියෙනවා හරි ඉතින් මේකෙදී දැන් කුකීස් ටික ඔක්කොම ස්ටෝර් වෙලා තියෙන්නේ දැන් මේ ස්ටෝර් වෙච්ච කුකීස් වලට අදාළ වැලියුස් ටික අපි ආයි පාරක් බ්‍රවුසර් එකට ලොග් වෙනකොට මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ ටයිප් වෙලා තියෙන ඉබේ අපි කලින් එන්ටර් කරපු ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ ඉතින් ඒක කොහොමද සිද්ධ කරන්නේ? ඒ කියන්නේ දැන් මම මේක රිෆ්‍රෙෂ් කරොත් මෙන්න මේ මම කලින් එන්ටර් කරපු ඊමේල් එකේ පාස්වර්ඩ් එකේ මෙතන ටයිප් වෙලාම තියෙනවා. මට නිකන් සයින් ඉන් වෙන විතරයි තියෙන්නේ. මේ ස්ටෙප් එක අපි කොහොමද කරන්නේ? හරි. දැන් මේ කුකීස් ටික client side එකෙන් තියෙන දැන් server side එකේ ඉඳන් දැන් client side එකට යවල. දැන් මේ ටික ඔක්කොම client side එකේ store වෙලා තියෙන මේ cookies ටික. හරි. එහෙමනම් ඔයගලන්ට පේනවා ඇති මෙතනදී මම code කරගෙන තියෙන server side එකට අදාළ code එකක් තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ඔයගලන්ට පේන්නේ ඇති PHP script එකක් ඇතුළේ තමයි මම මේ code එක ගහලා තියෙන්නේ. ඉතින් මේකෙදී මම මුලින්ම කරලා තියෙන e සහ p කියන variable දෙකක් මම හදාගෙන තියෙනවා. මේ variable දෙකම මුලදී empty කිසිම date එකක් නැහැ ඊට පස්සේ මේ මම if එකක් දාලා තියෙනවා මේ if එකේ ඕගනම් පේන ඇති iset කියන code එක මේ iset කියන code එකෙන් කරන්නේ parameter එකක් check කරන එක අපිට මේ parameter එකක් හම්බුණාද නැද්ද කියන එක check කරන එක තමයි මේකෙන් කරන්නේ ඒක මේකෙදි check කරන්නේ ඔබ හරි මේකේ ඕගලන්ට පේන ඇති $_cookies කියන associative array එකේ තියෙන rm email කියන key name එකට අදාළ value එක අපිට හම්බුණාද කියන එක තමයි මේකෙන් check කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ email එකක් තියෙන cookie එකක් අපිට හම්බුණාද කියලා check කරනවා. එහෙම cookie එකක් අපිට හම්බෙලා නම් තියෙන්නේ ඊට පස්සේ මේ if එක ඇතුලේ තියෙන එක run වෙන්න ගන්නවා. ඒ කියන්නේ ආයි මං කළා තියෙන්නේ මෙතන මේ කෝඩ් එකේ නෝගලෝ දන්නවා මෙතෙන්දි කරලා තියෙන්නේ $_cookies කියන associative array එකේ තියෙන rm email කියන key name එකට අදාළ value එක ගන්න එක තමයි මේකෙදි කරලා තියෙන්නේ
ඉතින් value එක අරගෙන ඊට පස්සේ මං කළා තියෙන්නේ මං කලින් හදාගත්තු e කියන variable එකට මේ value එක reassign කරලා තියෙන්නේ. ඒක set කරලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහටම cookie එකේ තියෙන password එකත් අපිට හම්බුණා නම් එහෙම cookie එකක් අපිට හම්බුණා නම් ඒ cookie එකේ ඇතුලේ තියෙන password එක අරගෙන කලින් හදාගත්තු p කියන variable එකට reassign කරගෙන තමයි තියෙන්නේ මෙතෙන්. හරි. දැන් අපි අදාළ email එකේ password එක store කරගෙන තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන text field ඇතුලේනේ අපි මේවා පෙන්වන්න ඕන type වල වගේ. ඒ text field ඇතුලේ කියන්නේ text field ඇතුලේ තියෙන values නේ. එතකොට අපි කරන්න ඕනේ මේ cookies වලින් ගත්තු ඒවා ටික ඒ අදාළ element වල නැත්නම් tag වල values වලට set කරා නම් හරි. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති මේ email එකට අදාළ element එකේ value එකට මම අර store කරගත්තු email එක set කරලා තියෙනවා. එතකොට මෙතන echo එකක් විදිහට තමයි මෙතන set කරලා තියෙන්නේ. ඉතින් echo එකක් print කරාම මේ අදාළ email එක මෙතන text field එකේ පෙන්වන්න ගන්නවා. ඉතින් ওই විදිහටම තමයි මම password එකටත් කරලා තියෙන්නේ. තේරුණා? හරි. ඔන්න ওই විදිහට තමයි remember me part එක සිද්ධ වෙන්නේ. ඉතින් අපි හරියටම බලමු. දැන් මේ cookies ටික මේ මගේ browse එක සම්පූර්ණයෙන්ම close කරාට පස්සේ cookies ටික මැකිලා යනවාද කියලා. හරි. මම browse එක සම්පූර්ණයෙන්ම මම close කරලා තියෙනවා. ආයෙ මම browse එක open කරගන්නවා. අපිට මේකට ටයිම් එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් අපි cookies හදාගන්නකොටම ඒ කියන්නේ server side එකෙන් අපේ cookies හදාගන්නකොටම අපිට ටයිම් එකක් දාගන්න ඕන නම් අපි මෙතනම ප්‍රමාණ එකක් දීලා අපි time කියන code එක දාගන්නවා. මෙන්න මේ time කියන code එකේ plus mark එකත් එක්ක අපි කියන්න ඕනේ අපි මේ cookie එක කොච්චර time එකකින් තියාගන්නවද කියලා. එතකොට මෙතෙන්දී අපි තප්පර වලින් තමයි කියන්නේ මම මෙතන දාගන්න තප්පර 60ක්. ඒ කියන්නේ මගේ cookie එක විනාඩියක් තියෙන්න ඕන කියන එක තමයි මම මෙතෙන්ද කියන්නේ. හරි. ඔය විදිහට මම password එකට ටැග් කරගන්නවා. හරි. ඔන්න මගේ email එකේ password එක enter වෙලා තියෙන්නේ. එතකොට දැන් මම මගේ cookie එක විනාඩියක් store වෙලා තියෙනවා. මම දැන් browser එක close කරනවා. සම්පූර්ණයෙන් browser එක මම close කරා. ඊට පස්සේ මම ආයි browser එක open කරලා බලනවා. Browser එක open කරලා මම run කරලා බලනවා මගේ page එක. එහෙමම store වෙලා තියෙනවා cookies ඉදිරියට ඔබලට පේන හැටි මේ. Cookies ඉදිරියට තියෙනවා මෙතන email එකේ password එකේ අදාළ ඒවා ටික type එකත් පේනවා. Display වෙලා පේනවා. මම ආයි පාරක් බ්‍රවුසර් එක ක්ලෝස් කරලා විනාඩියකට පස්සේ ආයි ඕපන් කරලා බලනවා. මේ විදිහට මට අදාළ ටයිම් එකකුත් මට දෙන්න පුළුවන්. මට දවසක් එක මාසයක් අවුරුද්දක් ඔන්න ඔය විදිහට මට ටයිම් එකත් ඕන දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ සයින් ඉන් page එකේ remember me option එක මම දාගෙන තියෙනවා.